විශේෂයෙන්ම මේ ගුරු උපදේශක සේවයේ ගැටලු පිළිබඳව මම 27 ප්‍රශ්නයක් හරහා ජනවාරි 5 වෙනිදා ගරු අමාත්‍යතුමාගෙන් මේ ප්‍රශ්නේ විසඳුව. කවුද දන්නේ මේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්න නිලධාරීතුමාලයි. හරි. එතකොට මේ අවස්ථාවේදී මම අහපු 27 ප්‍රශ්නය යටතේ අපිට බොහොම පැහැදිලිව ගරු අධ්‍යාපන අමාත්‍යතුමා කිව්වා ගුරු උපදේශකවරුන් 1982ක පුරප්පාඩු තියෙනවා කියලා. ඉතින් එදා එතුමා වචනයක් දුන්නා මේ ගුරු උපදේශකවරුන් පත් කිරීමේ ක්‍රියාදාමය වහාම ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට මේක උත්තරේ දුන්නේ ජනවාරි 5 වෙනිදා. පළමුවෙන්ම මට දැනගන්න කැමතියි මේ 1982ක් වූ ගුරු උපදේශක පුරප්පාඩු පුරවන්නට අරගෙන තිබෙන ක්‍රියාදාමය කුමක්ද කියන එක ගැන. ඉන්න මම එකින් එකට කියන්නම්. එතකොට ඔබතුමාට පුළුවන් එකින් එකට උත්තර දෙන්න. එතකොට පළවෙනි එක තමයි පුරප්පාඩු පිරවීම. දැන් ජනවාරි 5 වෙනිදා උත්තරේ දීලා වහාම ක්‍රියාත්මක කරනවා කියලා. අද වෙනකනුත් ඒ පුරප්පාඩු පුරවල නැහැ. ඒ වගේම කාරණාව තමයි විශේෂයෙන්ම මේ ගුරු සේවයේ සිටින අය ගුරු උපදේශකවරුන් හැටියට ඒ සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී සිදුවෙන වැටුප් සහ වැටුප් වර්ධක අඩුවීම ඒ විෂමතාවය ඒ ප්‍රශ්නේ විසඳන්නට මොකද්ද ඔබතුමන්ලා අරගෙන තියෙන පියවර? මොකද ජනවාරි මාසේ ඉඳලා අපි ඉල්ලීමක් කරන්නේ මේක කරන්නයි කියලා විවිධ අවස්ථාවන් වලදී අපි සාකච්ඡා කරලා තියෙනවා. මොකක්ද මේ විෂමතාවය? මේ ඌනතාවය විසඳන්නට මොකද්ද ඔබතුමන්ලා අරගෙන තිබෙන පියවර? ඒ වගේම මම කියන්න කැමතියි ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමෙන් පසුව මේ ප්‍රශ්න නොවිසඳීම තුල ඒකල වැඩ බාර ගන්න නැහැ. ගුරු උපදේශකවරුන්ගේ වැටුප පහළ තලයක තියෙන්න බෑනේ. අනිත් අයට වැඩිය. ඒක ඉහළ තලයක තියෙන්නට ඕන. ඒතර ඒ ප්‍රශ්නේ විසඳන්නෙත් නැහැ. පුරප්පාඩු පුරවන්නෙත් නැහැ. ගුරු උපදේශකවරුන්ගේ කාර්යභාරය සහ ඩියුටි ලිස්ට් එක ගැන බරපතල ගැටලු තිබෙනවා. ඒ ප්‍රශ්න තුල මේගොල්ලොන්ව පත් කරලා ඒක බාර නොගන්නකොට මොකද කරන්නේ? විශේෂයෙන්ම කියනවා මේ රීති 15 වැනි පරිච්ඡේදයට ප්‍රකාරව කටයුතු කළ හැකි බව අමාත්‍යංශ ලේකම්වරයා විසින් පළාත් අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ තනතුර බාර නොගන්න පිරිස් සේවය අතහැර ගියාසේ සැලකීමේ ඒ චක්‍රලේඛය ගහලා තියෙනවා. ඉතින් කොහොමද මේ වගේ මේ සේවය තුල ඌනතාවය විෂමතාවය මේ ගැටලු තියාගෙන ඩියුටි ලිස්ට් එක දෙන්නේ නැතුව කාර්යභාරය ලබා දෙන්නේ නැතුව පුරප්පාඩු පුරවන්නේ නැතුව වැටුප් වර්ධක වැටුප් වල තිබෙන ඒ විෂමතා ප්‍රශ්නේ විසඳන්නේ නැතුව කොහොමද මේ අත්නෝමතික ලෙස මේ වගේ තීන්දුව ගන්න මේ මන් ළඟ තියෙනවා මේ මන් ළඟ තියෙනකොට සභාගත කරන්න පුළුවන් මේ ලිපිත් TP ලියනගේ මහත්මයා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ගුරු ආයතනයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙනුවට ඒ අස්සම් කරලා දුන්නු ලිපිය ජූලයි 26 ජූලි 26 2023 මම කරුණාකරලා ප්‍රශ්නවලට උත්තර දෙන්න. ගරු විපක්ෂ නායකතුමනි මේකේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා නැගුවේ අර විභාගයේ පැවැත්වීම සම්බන්ධව. ඒතර ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මේ විභාග පැවැත්වීමේදී විෂයානුබද්ධව තමයි මේ ගුරු උපදේශකවරු පත් කිරීම කරන්නේ. එතකොට මේ විභාගයේ පවත්වනකොට ඒ විෂය අනුව ප්‍රශ්න පත්‍රයක් ලබා දීම සම්බන්ධව විභාග කොමසාරිස් කාර්යාලයට කතා කරාම ඒක ප්‍රායෝගිකව කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. එතකොට අර දැන්ට විෂයන් 28කට ගුරු උපදේශකවරු පත් කිරීමට අනුමැතිය ලැබිලා තිනවා. එතකොට විෂයෙන් විෂයට විභාග ප්‍රශ්න පත්‍රය සකස් විය යුතුයි. ඒ අනුව විභාග කොමසාරිස් කිව්වා එහෙම කරනකොට අවස්ථාවෙත පොදු ප්‍රශ්න පත්‍රයක් දීලා මදවා ගැනීමේ තරඟ විභාගය කරන්න ඕන කියලා. ඒ අනුව අපි සේවා ව්‍යවස්ථාවේ සංශෝධනයක් කිරීම සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පොදු තරඟ විභාගයකින් අර විෂය අනුව නැතුව පොදු තරඟ විභාගයෙන් ගන්න. ඒතකොට දැනට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අපිට මේ සේවා ව්‍යවස්ථාවේ අනුමැතිය තාම ලැබිලා නැහැ විපක්ෂ නායකතුමනි. ඒකෙන් හින්දා තමයි මේ තරඟ විභාගයේ පැවැත්වීමේ ප්‍රමාදයක් ඇති වෙලා තිබෙන්නේ. ඒසේ තුමන්ලට කියන්න පුළුවන් ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ මේ ප්‍රශ්නය මතු වුණා. ඕගොල්ලන්ට යන්න පුළුවන් හෙට එහෙම නැත්නම් සඳුදා දවසේම මේ අදාළ මේ ආයතනයට ගිහිල්ලා සේවා ව්‍යවස්ථාවේ අනුමැතිය ලබා ගන්න පුළුවන්. ඔව්. ඒක කඩිනම් කර ගැනීම තමයි. නෑ. කොහොමද එහෙනම් දැන් ජනවාරි අහපු ප්‍රශ්නේ අයි තාමත් තියෙන්නේ. එහෙම කොහොමද වෙන්නේ බංකොලොත් රටක? එහෙම කොහොමද වෙන්නේ මට තේරෙන්නේ නැහැ. අපිට ඔබතුමා පැහැදිලි කරනවා මාස 7-8ක්. කොහොමද එහෙම වෙන්නේ? මේ මාස 7-8ක් යනවා. මොකද අපිත් පාර්ලිමේන්තුවේ මේ විෂය පිළිබඳව හදාරලා පාර්ශ්වකරුවන් එක්ක කතා කරලා විශේෂයෙන්ම රෝහිණී මේ කවිරත්න මැතිණිය ගැන සඳහන් කරන්න ඕන. අපේ සභාපතිතුමා ගැන සඳහන් කරන්න ඕන. මේ ඔක්කොම අපි හොයලා බලලා පරිශන කරලා ස්ටේක් හෝල්ඩර්ස්ලා එක්ක කතා කරලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහුවාම විසඳුමක් නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ කාලවකවානුවක් සහිත දෙන්න අපිට දිනයක්. විපක්ෂ නායකතුමා ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තමයි සේවා ව්‍යවස්ථාව අනුමත කරන්නේ. ඒක තමයි දැන් ඔබතුමාට පුළුවන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යන්න මෙහෙම බල කරයි කියලා. ඔව් කියන්න. පොඩි දෙයක් කියන්න අපි කමිටුව හැටියට මම සභාපතිතුමාට යෝජනා කරනවා ඒ සඳහා ඉක්මනින් මොකද අනුමැතිය ලබා දෙන්න කියලා. ඉතින් මේ සභාපතිතුමාගේ කමිටුවේ සමාජිකයින්ගේ අනුමැතිය ඇතිව ඔබතුමාට පුළුවන් ලිපියක් නිකුත් කරන්න මෙතුමාට. මේක පාර්ලිමේන්තු අධීක්ෂණ කාර්ය සභාවේ එකතු තීන්දුවක්. මේක වහා ක්‍රියාත්මක කරන්නයි කියලා අපි දෙමු දිනවක් වanu මේ හවල් දවසේ කියන්න ඔබතුමාට ප්‍රායෝගිකව පුළුවන් දිනවක් වanu. එතකොට ඒක අපිට පුළුවන් මේකේ තීන්දුවක් හැටියට අරගෙන ගිහිල්ලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දීලා මේ වැඩේ කරගන්න. මාසයක් වගේ ඇතුළත අපි සම්පූර්ණ කරගන්න. මාසයක් කියන්නේ අද දිනේ කියන්නකෝ සැප්තැම්බර් 11. හරි ඕක මිනිත් කරගන්නකො. සැප්තැම්බර් 11 වෙනකොට මේ ඔක්කොම සම්පූර්ණ කරනවා. එතකොට ඔබතුමාට පුළුවන් මේ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ තීන්දුවක් ගත්තා සැප්තැම්බර් 11 වෙනකොට මේක ඉවර කරන්න ඕනේ කියලා. ඒක ඔබතුමා ලිපියක් නිකුත් කරායින් පස්සේ ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ගිහින් පෙන්නන්න පුළුවන් මේක පාර්ලිමේන්තුවේ මේ කාර්ය සභාව ගත්තු තීන්දුව මේක ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමාලා කටයුතු කරනවා. හරි. මට ඔබතුමාලා කියන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අර මේ වර්ධක සහ විෂමතාවයන් වලට දෙන විසඳුම වැටුප් විෂමතාවය සම්බන්ධව වැටුප් වර්ධකවල විෂමතාවයක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම මේගොල්ලොන්ගේ අවසාන වැටුප් වර්ධකවල. ඒක يعني වැටුප් සල්ලිහා කාඩ කමිෂන් සභාවේ හදලා තියෙන වැටුප් ව්‍යුහයේ සිදුවන මේ සරල ප්‍රශ්න පොඩ උත්තරේ දෙන්න. ගුරු උපදේශකවරු ඉන්නේ ගුරුවරුන්ට උපදෙස් දෙන්න. එතකොට ගුරුවරුන්ට වැඩිය ඉහළ තලයකට ගුරු උපදේශකවරයා ඉන්නේ. ගුරුවරුන්ට වැඩිය සරල ප්‍රශ්නයක් අහන්නේ. ගුරුවරුන්ට උපදේශ දෙන්නද ගුරු උපදේශකවරු ඉන්නේ? හරි. ගුරු උපදේශකවරු ඉන්නේ ගුරුවරුන්ට වැඩිය යම් මට්ටමක ඉහළ තලයකද? හරි. එතකොට දැන් මේකේ කොහොමද විෂමතාවයක් ඇති වෙන්න හේතුව? ඒක මේ විපක්ෂ නායකතුමා ඇති වෙන්නේ දැන් ගුරු සේවයේ වසර 10කට පස්සේ තමයි ගුරු උපදේශක සේවයට මේගොල්ලොන්ට සුදුසුකම් ලබන්නේ. එතකොට වැටුප් පරිදක උපයාගෙනනේ තියෙන්නේ. අර උපයාගත් වැටුප් පරිදක 10ත් එක ගන්නකොට ගුරු උපදේශක සේවයේ මූලික වැටුප අඩුයි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කලිනුත් අපි සාකච්ඡා කරේ ඒක ගැන. ඒක වෙනස් කරන්න බැරි. ඒක يعني සර්ලිහා කාඩ් කමිෂන් එකත් එක්ක සාකච්ඡා කරලා හදපු පොදු සමස්ත වැටුප් හදපු පොදු සමස්තයේ තියෙනනේ වරද. එතන තියෙන ගැටලුවක්. ඔව් ඉතින් ඒකටත් ඔය දිනවක වහන්න දාලා මේ අපි කැඳවනවා ඒගොල්ලන් ඊළඟ මේකට. ඒකටත් බැරිද මේ තීන්දුව ගන්න? මේ අපි ගන්න මේ අහවල් වැටුපයි කියලා කියන්න නෙවෙයි. අපි කියන්නේ මේ අහවල් දිනේට පෙර කාඩ මොකද සැලරිස් ඇන් කාඩ කමිෂන් එක රැස් වෙලා මේක පිළිබඳව මේක මොකද මේක කල්මරන ප්‍රශ්නයක් නේ. මේක පිළිබඳව තීන්දුවක් දෙන්න. ඒකේ මම හිතන්නේ විපක්ෂ නායකතුමා ඒක සමස්ත රාජ්‍ය සේවයත් එක්කම ගලපලා හදන හින්දා මම හිතන්නේ එහෙම අපිට අර කාලවක් වහලක් අපිට කියන්න අපහසුයි. මේ අමනා වෙන්න බෑ මෙහෙම කිව්වට. දැන් ඔය රාජ්‍ය සේවයේ ඔය ප්‍රශ්න ගැන කතා කරනකොට හැමදාම කියන්නේ මොකද්ද වාර්තාවකින් මේ මොකද චක්‍රලේඛනයකුත් කියලා 2006 නේද? 2006 හරි මොකක් හරි චක්‍රලේඛනයක් කියලා මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක කිරීම තුළින් විෂමතාවයන් දිහුණා. ඒ නිසා මේ එක ශේෂ්ත්‍රයකට බෑ මුළු ශේෂ්ත්‍රෙම ඕක කරනවා. ඉතින් ගුරු උපදේශකවරු මැරිලත් ඉන්නේ. ඇත්ත කතාව ඕකයි. හරි. මේ මං කියන්නේ මොකක් හරි විධිමත් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඕක මේ සමස්ත රාජ්‍ය සේවයේ කිව්ව හැටි ඔය කියන්නේ කෙලින්ම ඕක හමස් පෙට්ටියට දානවා කියන එක. තරහ වෙන්න එපා මේක. ඔබතුමාට කරන පුද්ගලික චෝදනාවක් නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව. අනිත් මේ ගුරු උපදේශකවරු නේ අපිත් බොරුකාරයෝ වෙලානේ. අපිත් මහජන නියෝජිතයෝ අපිවත් ඇවිල්ලා හම් ඔබතුමාව නේද? මේ මෙතුමාලා ඇවිල්ලා හම් වෙලා තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විසඳුම් බොරු කයිවාරුව නෙවෙයි. මේවට විසඳුමක් ඕන. අර කතාව නම් හරියන්නේ නැහැ. අනිත් එක ගුරුවරු මම හිතන්නේ 247000ක් නේද ගාන පිළිවෙලකෝ. ඒ වගේ ගානක් නේ. එතකොට මේ 247000ට උපදෙස් ලබා දෙන කණ්ඩායම උපදේශකවරු හරි වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවානේ මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල. එතකොට මම යනවා ආපහු මේ අන්තිම ප්‍රශ්නෙට. දැන් මේගොල්ලන්ට පත් වෙලා පත්වීම බාර ගන්නෑ මේ විෂමතාවය නිසා. ඒකට මොකද කරන්නේ? අන්තර්ග්‍රහණය වීමට කැමැත්ත ප්‍රකාශ කරපු අයට තමයි අන්තර්ග්‍රහණ ලිපි නිකුත් කරලා තියෙන්නේ. දැන් ওই ප්‍රශ්නේ ආවට පස්සේ අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විමසීමක් කරා මේගොල්ලෝ يعني අන්තර්ග්‍රහණය වෙච්ච අය මේ පත්වීම ඒ සේවාවන් කරන්නේ නැහැ මේ සම්බන්ධව උපදෙස් දෙන්න කියලා. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අපිට කියලා තියෙන්නේ අන්තර්ග්‍රහණය ලිපි නිකුත් කරා නම් ඔවුන් නැවත ඒ කියන්නේ මාසයක කාලයක් දීලා තිබ්බ එකට අකමැති නම් නැවත සේවයේ ගුරු සේවයට යන්න ඒක හින්දා ඒක සලකා බලන්න බෑ කියලා. ඉතින් මම හිතන්නේ මේකේ හොඳම දේ අර ගරු මන්ත්‍රීතුමියත් කිව්වා වගේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි මේ ආයතන ටික එක ස්ථානයකට ගෙනල්ලා මේක සාකච්ඡා කරා නම් මම හිතන්නේ ගොඩක් ඊළඟ වැඩේ තියෙන්නේ මෙහෙමයි. ඒ චෝදනාව මේගොල්ලොන්ට දාන එක වැරදි. ඒක ව්‍යවස්ථාව හදනකොට කියපු කතාව නෙවෙයිනේ හදලා ඉවරනකොට තිබුණේ. ඉතින් ඒකයි මේගොල්ලෝ අන්තර්ග්‍රහණය වෙන්න කැමැත්ත දුන්නේ. ඉතින් කැමැත්ත දුන්නට පස්සේ පෙන්නපු එක නෙවෙයි නම් දෙන්නේ. ඒගොල්ලොන්ට ආපහු එහෙමනම් ඒක වෙනස් වෙනවා. මේ අපිට කියනවා අවුරුද්දක් දුන්න හින්දා යන්න බෑ කියලා. හැබැයි ඒ අවුරුද්ද ඇතුලේ පෙන්නපු වැටුප කපලක් තියෙනවා. එතකොට ඒක කාටවත් ඒකට වගේ කිව්ුත්තේ නැහැ සර්. ඊට පස්සේ සමාවෙන්න මේක කියනවනේ දැන් ප්‍රශ්නම දිගට කියයි කියලා. දැන් සර් ගුරු උපදේශක ගුරු බඳවා ගැනීමට පොදු විභාගයක් තියෙනවා ඒකෝනේ. මං අහන්නේ සබ්ජෙක්ට් එක මනින්නේ නැතුව ඒකට මේ ජාතික අධ්‍යාපන ආයතනයේත් මෙතන ඉන්නවා. එකඟ වෙනවද කියලා. ඒ කියන්නේ පොදු විභාගයකින් කොහොමද එක එක විෂයන් වලට උපදේශ කළගන්නේ? දැන් ඔය කියන ප්‍රශ්නේ වෙන්නේ නැහැ දකුණු පළාතේ සර් වෙන වෙනම විභාග තිබ්බ සබ්ජෙක්ට් එකට පොදු පරීක්ෂණයකුත් තිබ්බ ප්‍රශ්න පත්‍ර දෙකක් දුන්නා. ඒ පළාතක් කරපු වැඩේ විභාග දෙපාර්තමේන්තුවට කරන්න බැරි නම් අපිට හිතෙන විභාග දෙපාර්තමේන්තුවට තමන් කාර්යභාරය කරන්න බෑනේ. ගුරු උපදේශකල 4000ක් බඳව ගන්නට විෂය අනුව විභාග තියන්න බෑ නේද? අපි නෙවෙයි. මම ජාතික අධ්‍යාපන ආයතනයේ අවධානය යොමු කරනවා. විෂය නැතුව ගුරු උපදේශකල බඳව ගන්න ඔබතුමන්ලා කැමතිද? පුරප්පාඩු පිළිමට කල්ගත වෙන එක හේතුවක් උනේ අපිට කැබිනට් මණ්ඩල අනුමැතිය ගන්න වුණා 22 2022 යටතේ අපිට රාජ්‍ය සේවය බඳවා ගැනීම නවත්තපු හින්දා ඒ අනුමැතිය හින්දා ප්‍රමාදයක් තිබුණා එකක්. ඊළඟට ඊට පස්සේ වැටුප සම්බන්ධයෙන් කතා කරද්දී වැටුප වර්ධකගේ ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි වැටුප් කොමිෂන් දැන්ට වැටුප් කොමිෂන් විසිරුවා හැරලා හින්දලා ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් තමයි දැනට වගකීම තියෙන්නේ. ඒ හින්දා වැටුප සම්බන්ධයෙන් වෙනම වැටුප් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට අපි යෝජනා කරලා තිබුණා වැටුප් කොමිෂන් එකට. ඒ සම්බන්ධයෙන් වැටුප් කොමිෂන් එකේ පොදුවේ නිර්වේදී කරනවා කියන එක. ඊට පස්සේ වැටුප් මූලික වැටුප සම්බන්ධයෙන් මේගොල්ලෝ කතා කරද්දී මූලික වැටුපේ මත පදනම්ව නෙවෙයි ඒගොල්ලන්ගේ වැටුප තීරණය වෙන්නේ. ඒගොල්ලෝ උපයගත්ත වැටුප මත ඒකත් මට විපක්ෂ නායකතුමා දැනුවත් කරන්න උවමනා වුණා. මෙහෙම කිව්වට මේ අපිට තියෙන තොරතුරු අනුව ඕනනම් මට ඒව තහවුරු කරන්න පුළුවන්. මම එතනට යන්නේ නැහැ. මොකක් හරි තියෙනවා මේ අමාත්‍යංශයේ මේ ඔය වගකීවිතු නිලධාරීන්ගේ මොකක් හරි මේ ප්‍රශ්නයක් මේ ගුරු උපදේශකවරුන් එක්ක. මම කියන්නේ එහෙම තියාගන්න එපයි කියලා. ඒක එච්චර සුදුසු නෑ. අපිට කැමති නෑ රජයේ නිලධාරීවරුන් මේ ප්‍රසිද්ධිය විවේචනය කරන්න එහෙමට ඕනාවක් නෑ. අපිට ඕනාවක් නෑ. නමුත් මේ ගුරු උපදේශකවරුන් ගැන තියෙන ලොකු මේ මොකක් හරි ගැටලුවක්. මම කියන්නේ මේ ගැටලු ටික විසඳ ගන්න. ඒක ඇත්තට සුදුසු නෑ. මගේ මතක හැටියට මම මේ සමහර ප්‍රශ්නවලදී ඒ රජයේ නිලධාරීන් නම් කරන්නත් සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තුවේ. මට ඕන නම් ඒ හැන්ඩ්සාඩ් වාර්තා ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් මම මේ මට එහෙම මේ මම සතුටක් ලබන්නේ මේ රජයේ නිලධාරීවරුන්ට ඇඟිලි දික් කරලා. නමුත් මෙතන තියෙනවා මේ ආයතනික වශයෙන් මේ ගුරු උපදේශක සේවයත් එක්ක ලොකු ගැටලුවක් තියෙනවා. මොකද ඇමතිවරයා 27/2 ප්‍රශ්නෙට බොහොම ප්‍රගතිශීලී උත්තරයක් දීලා. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දන්නවනේ අමාත්‍යංශයේ විවිධ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් අපි නොදන්නවා නෙවෙයි. අපි මහ පොළොවට පය ගහලා ඉන්නේ. මට මතකයි මේ නංගම් කියනකොට මම ওই නංගමුත් කිව්වා සභාවකරුවෙ. ඒවා හන්සර් වාර්තාවෙත් තියෙනවා. අපිට එහෙම අපි සතුටක් ලබන්නේ ඒවා කියලා. අපිට මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. හැබැයි මේ ගුරු උපදේශක ශාස්ත්‍රයේ මොකක් හරි තරහක් හරි මොකක් හරි ප්‍රශ්න මොකක් හරි ගැටලුවක් තියෙනවා. මම මේ හේතු කාරණා සහිතව ඔයගොල්ලෝ අභියෝග කරනවා නම් මම ඒවා ඉදිරිපත් කරන්නත් ලෑස්තියි. ඉතින් මම අපි යන්නේ එතනට යන්න ඕන නෑ. ඔබතුමන්ලා කාලවකවානුවක් දීලා අපේ ජ්‍යෙෂ්ඨ සහකාලයකන්තුමී නේද? ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය ප්‍රමුඛයි නිලධාරීතුමන්ලා එකට එක්කව වෙලා සාකච්ඡා කළා. දැන් මේ ප්‍රශ්නේ බරපතල තත්යකට මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට තැවිලා මොකද ඊළඟ පාර පාර්ලිමේන්තු සභාගාරේ මතක කරොත් මට නංගන් එක්කම ඔක්කොම කියන්න වෙනවා. එතනට අපිව ගෙනියන්න එපා. මේ ගුරු උපදේශක ප්‍රශ්නෙට හොඳ ප්‍රගතිශීලී විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න. මම දැන් සංඛ්‍යා ලේඛන එක කියන්නම්. කාඩර් එකේ ඉන්න ඕනේ 4471ක්. දැනට ඉන්නේ 2489යි. පොරප්පාඩු 1982 හැදෙන්නේ අන්න එහෙමයි. හරි නේද? ඒක පිරෙන්න වැඩ කටයුතු කරන්නට ඕන. එතකොට කොහොමද පළවෙනි ශ්‍රේණියේ වැටුප් වර්ධකයේ 1630ක් ගුරුවරුන්ට තිබිලා ගුරු උපදේශකවරුන්ගේ පළවෙනි ශ්‍රේණිය 1400 වෙන්නේ? කොහොමද ඒක කරන්නේ? කොහොමද ඒක වෙන්නේ? හරි? ඒක තමයි විෂමතාවය. එතකොට ගරු ඇමතිතුමා කිව්වා ජනවාරියේ ප්‍රශ්න අහනකොට මාර්තු මාසය වෙනකොට විසඳනවා කියලා. දැන් මම මේ කියන්නේ මේ මගේ ෆයිල් එකත් අතේ තියාගෙන. එතකොට මේ හිතන්න එපා මේ අපි මේවා ගැන හොයන්නේ නැහැ කියලා. මේ ඔක්කොම තියෙනවා. සීලම දේවල් තිබෙනවා. ඊ ඔබතුමන්ලා මේ අයගේ විෂමතාවෙන් විසඳන්න නැත්තම් ඇයි ආපහු ගුරු සේවයට යන්න දෙන්නේ නැත්තේ? ඇයි ඒක කරන්න බැරි? ඒක කරන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කරොත් අධ්‍යාපනයේ කඩාවැටීමක් වෙනවා. ඒක අපි පිළිගන්නවා ඒක. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳන්නට ඕන. එතකොට මේ වැඩ තහනම් කිරීමේ අමාත්‍යංශ ලේකම්ගේ ලිපියට අමතරව මේ ඕගොල්ලෝ මේ වැටුප් වර්ධක නතර කරන්නේ කොහොමද? මේව බාරගත්තේ නැහැ කියලා. දරු විපක්ෂනායකතුමා ඒක අනීතික තීන්දුවක් නේ. දරු විපක්ෂනායකතුමා මං හිතන්නේ ඕක දැන් ඔය අපි තමයි මම ඉවර නෑ පොඩ්ඩක් ඉන්න. විශ්‍රාම යන පුද්ගලින්ට විශ්‍රාම යන්න දෙන්නෙත් නෑ. තර්ජනය කරනවා. එහෙම කොහොමද කරන්නේ? බොරුවට නිකන් ගුරු උපදේශක යුනිට් එකක් කියලා හදාගෙන මොකද ගුරු උපදේශක යුනිට් එකේ වගකීම නිකන් බොරු නිකන් මේවා කරගෙන හදාගෙන තියෙන්නේ. ඉතින් මේවා ගැන අපිට පුළුල් ලෙස අපි මේවා කතා කරමු. එහෙනම් 25 20 කවදද 24 මේවට විසඳුම් නැත්නම් මම මේවා ගැන කතා කරනවා සභාගර්භේ. මොකද මේ 2023 ජනවාරි 5 වෙනිදා මම මේ ප්‍රශ්නේ ඇහුවේ. මාර්තු වෙනකොට විසඳුම් දෙනවා කිව්වා. මටත් මෝඩෙක් වෙන්න බෑ. මමත් පාර්ලිමේන්තුවේ කාලේ විඩංගු කරලානේ මේ අහන්නේ ප්‍රශ්න. තවත් മന്ത്രിවරුන්ට කතා කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අපි මේ ප්‍රශ්න අහනකොට. එතකොට අනිත් එක පැහැදිලිවම මම ඔබතුමන්ලට එකක් කියන්නම්. ඔබතුමන්ලගේ අමාත්‍යංශයේ අදාළ ආයතන වලයි අදාළ බලධාරීන්ගේ මොනවා හරි ගැටලුවක් තියෙන ගුරු උපදේශකවරුන් එක්ක පිළිවඳ. මම මේ හංගල කතා කරන එක තමයි ඇත්ත කතාව. ඔව් මේව ගෙන්නන්න ඕනේ. මේ මෙහෙම කරන්න බෑ. මේක හරි විහිළුවන්නේ. අනදේක රට හිතාගෙන ඉන්නේ අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සුරසප විදිනවයි කියලා. අපි අහන ප්‍රශ්න වලට විසඳුම් නැත්තම් කොහොමද මේව කරන්නේ? මං හැබැයි මේක ගන්නවා ලොකුට 2000 කවදද 24 වෙනිදා. 24 වෙනිදා මම මේක ගන්නවා අනිවාර්යයෙන්ම. ඔබතුමාලා විසඳුම් සහිතව එන්න ඕනේ. තරහ වෙන්න නම් එපා. නිලධාරීතුමන්ලාගේ නංගන් එක්කම කියනවා. මම ඔක්කොම ඉතිහාසෙත් එක්කම කියන්න. එහෙම කියන්න මට උවමනාවක් නැහැ. අපිට විසඳුම් තමයි අවශ්‍ය. එහෙම නේ වතිනේ. අපිට ඕන විසඳුම්. විසඳුම් ටික ලබා දෙන්න කරුණාකරලා. අනිත් එක මේ මෙතනදී කිව්වා මේ ඔබතුමිය කිව්වා ඔබතුමියට වැටුප් වැඩි කරන්න බෑ. ඒක හරි. නමුත් ඔබතුමියට පුළුවන් ඒ ඉලක්කය කරා යෑම සඳහා ෆැසිලිටේටර් වෙන්න. පහසුකම් සපයන්න වෙන්න. ඒතර තම තමන්ගේ ක්‍රියාකලාපයේදී තම තමන්ම හොයලා බලුවොත් තමන් ෆැසිලිටේට් කරලා තියනවද? එහෙම නැත්නම් මොකද්ද කරලා තියෙන්නේ කියන්නේ ඒක ඔබතුමා ඔයගොල්ලන්ට පුළුවන් සමාලෝචනයක් කරන්න. අවශ්‍ය ලිපි ලේඛන ටික සකස් කරලා නිර්දේශ ටික සකස් කරලා මේ අපරාධ මේ වටිනා කොටසෙන් මේගොල්ලෝ මෙහෙම කලකිරීමට ලපත් කරන්න එපා. මොකද මේගොල්ලෝ කලකිරුණොත් අධ්‍යාපනයේ යම් කඩාවැටීමක් වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ කියන්න එපා මේක අපේ රාජකාරිය නෙමෙයි. අපේ ඕගොල්ලෝගේ නිර්දේශ අවශ්‍ය වෙනවා. අපි හැමෝම දන්නවනේ බියුරොක්‍රසි එකකට ඕනනම් ෆැසිලිටේට් කරන්නත් පුළුවන්, ඔබ්ස්ට්‍රක්ට් කරන්නත් පුළුවන්. ඉතින් මම බොහොම ධනාත්මක ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ කියපු දේවල් හොඳට ඔළුවට අරගෙන මේ ප්‍රශ්නෙට යන්තාක් දුරකට හරි මොකක් හරි කොළ එලියක් අපිට ඕන 24 වෙනිදාට. ඔය අද දුන්න උත්තර වලින් නම් අපි සෑහීමටපත් වෙන්නේ නැහැ. ස්තුතියි.